අපි තණ්හා ඉඳලා පරිහැට ඒ යුගලත් අරගෙන සිහි කරමු. දැන් ආපහු භාවනා කෘත්‍යයට සුදුසු ඉරියව්ව අරගෙන දැන් සිහිය යොමු කරමු. හිස් මුදුනයි පාදාන්තයේ අතරට ආධ්‍යාත්මිකව හොඳට සිහි කරන්න. මේ මොහොතේ සද්ද ඇසීම් සිද්ධ වෙනවා. හිතට දැනෙන අඳ බලන්න, මෙහෙම සද්ද ඇහෙනවාට හිතේ කැමැත්තක් තියෙනවා, සද්ද නැහැහිලා යනවාට හිතේ කැමැත්තක් නැහැ. ඒ තමයි සද්ද තණ්හාව. ඒ වගේම සිහි කරලා බලමු, ඇස් දෙක අඩවල් කරලා රූප පේන්න සලස්සලා ඇස් ඇරියහම මෙවැනි රූප දැකීමක් සිද්ධ වෙන එකට, දැකීමේ කෘත්‍ය සිද්ධ වෙන එකට කැමති හිත. රූප තණ්හාව සහිතයි මේ සිද්ධ වෙන පෙනීම. ඔය විදිහට නාහයට සිහි යොමු කරලා, සිහි යොමු කරපුවාම ඒ දැනෙන ගඳ සුවඳ දැනීම, බලන්න ඒ වෙලාවේ හිතේ යෙදෙනවද කියලා යම් කැමැත්තක් මේ ගඳ සුවඳ දැනීම කියන ක්‍රියාවලියට. ගන්ධ තණ්හාව යෙදිලා එතන. දිවට සිහි යොමු කරමු. සිහි යොමු කරනකොට මේ යම් රසයක් දැනෙනවා. එහෙම දැනෙනවට හිත කැමති, කැමැත්තක් ඇලීමක් සහිතයි. රසයක් නොදැනී යනවට හිතේ කැමැත්තක් නැහැ. ඒ රස තණ්හාව. ඊළඟට ඇඟට හිත යොමු කරලා බලන්න, මේ වෙලාවේ රළු පහස දැනෙනවා සමහර තැන්වලින්, සියුම් පහස දැනෙනවා සමහර තැන්වලින්. මේ පහස දැනීම කියන සිද්ධියට හිත කැමති. පොට්ටබ්බ තණ්හාවේ. ඊළඟට මනසට හිත යොමු කරන්න, හෘද රූපය ඇසුරේ මේ සිතේලි පහළ වෙමින් තියෙන ක්‍රියාවලිය, මේ හිතෙන ක්‍රියාවලිය, ඒක නවතිනවට හිත කැමති නැහැ. ධම්ම තණ්හාව යෙදිලා හිතේ තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ ක්‍රියාවලීන් හයම ගැන එකවර සිහි කරන්න. ආධ්‍යාත්මික මෙන්න මේ වගේ ක්‍රියාවලියන් සිද්ධ වෙන එකට හිතේ කැමැත්ත යෙදිලා, ඇලීම යෙදිලා, ඒව නවතිනවට යම් අකමැත්තක් යෙදිලා, ඒවයින් තේරුම් ගම්ම. එහෙනම් ඒ තණ්හාව තමයි මේ සියුම්ම යෙදෙන්නේ. අනික් මිනිස්සු ගැන සිහි කරන්න, ඒගොල්ලන්ගෙත් මේ වෙලාවේ ඔය තණ්හාව සහිතයි හිත. ඊළඟට තිරිසන් සත්වයෝ මතක් කරලා බලන්න. ඊළඟට තවත් නොපෙනෙන ප්‍රේතාසුර නිරිසත්ව, ඒ වගේම දිව්‍යමය, ඒ අනිකුත් ලෝක තලවල සත්වයෝ සිහි කරලා බලමු. ඒ සත්ව නිකායන්ගේ, ඒ සත්වයින්ගේ, ඒ ආයතන ක්‍රියාවලීන් කෙරෙහි ඒ සිත්වල කැමැත්තක් යෙදිලා, ඒව නවතිනවට කැමති නැහැ. රූපී බ්‍රහ්මතල දක්වාම සිහි කරන්න. ඒ සිත්වල කාමයන්ට කැමැත්ත නොයදුනාට අර මානසිකව සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය නවතිනවට කැමති නැහැ. නං බාහිර ආධ්‍යාත්මික හැම තැනම, ආධ්‍යාත්මික බාහිර හැම තැනම මෙවැනි කැමැත වීම් සහිත හිත් තමයි තියෙන්නේ වැඩි හරියක්.
හේතුව සිහි කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ කැමැතිවීම? ඇයි මේ ඇලීම්? නැත්නම් මේ තණ්හා කවර ප්‍රත්‍යයෙන්ද? මොන ධර්මතාවයේ ප්‍රත්‍ය වෙලාද? එතකොට වැටහෙයි, ආධ්‍යාත්මික වුණත් මේ දැන් විඳීම් කියලා ධර්මතාවයක් තියෙන හින්දයි මේවට කැමැත්ත. හොඳට සිහි කරන්න, යම් විදිහකට කිසිම විඳීමක් නැතුව ගියොත් එහෙම, කිසිම විඳීමක් නැතුව ගියොත් එහෙම මේ ක්‍රියාවලියට කැමැත්තක් තියෙයිද? ඇලීමක් යෙදෙයිද? එතකොට දැනෙන්න ඕනේ, ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් විඳීම් කියන ධර්මතාවය නොවුනනම් තණ්හා කියන ධර්මතාවයට හටගන්න බෑ, පවතින්න බෑ. එනම් විඳීම් ප්‍රත්‍යෙමයි හිසිත්වල තණ්හාව. විඳීම් නොවුනනම් තණ්හාව යෙදෙන්නේ නැහැ. විඳීමක් ලබන්න බැරි ක්‍රියාවලියකට කැමැත්තක් හෝ ඇලීමක් යෙදෙන්නේ නැහැ නේද කියලා හොඳට තේරුම් ගන්න අරින්න හිතට. ඊළඟට අතීතෙටත් මේක සාධාරණයිද මේ නියමය කියලා සිහි කරන්න, ඉස්සර ඊයේ පෙරේදා ඔය විදිහට සිහි කරන්න, මේ හිතේ තණ්හාව යෙදිලා තිබුණාද ඊයේ, අද උදේ, ගිය සතියේ? මොමම සිහි කරලා යන්න බලන්න, දිගින් දිගටම මේ කැමැතිවීම් ඇලීම් යෙදිලා ක්‍රියාත්මක වුණේ. බාහිර සත්‍යයත් සිහි කරන්න, අප්‍රමාණව අතීතෙදිත් කැමැත්ත සහිතවයි ක්‍රියාත්මක වුණේ. වැටහෙන්න අරින්න, අතීතෙදිත් මේ වේදනා කියන ධර්මතාවය නොවුනනම්, කිසිම විඳීමක් ලබන්න බැරි වුණා නම් මේවට කැමැත්තක්, විඳීමක්, කැමැත්තක් ඇලීමක් හටගන්නේ නැහැ. අතීතයටත් වළංගුයි ඒ සම්බන්ධතාවය. අනාගතයට හිතන්න, අද හවසට මොනව වෙයිද මේ හිතේ? මේ කැමැතිවීම් ඇලීම් තියෙයිද නැද්ද? හෙට වෙනකොට කොහොම වෙයිද? මම ඉස්සරහට සිහි කරගෙන යන්න වැටහෙයි, විඳීම් ලබන්න පුළුවන් තාක්කල් ඒ රූප දැකීමේ, සද්දැහීමේ ඒ ක්‍රියාවලියට හිත කැමති. ඒ ක්‍රියාවලියන් හයටම හිත කැමති. ඒව නවතිනවට කැමැත්තක් නැහැ. අනික් මිනිස්සු ගැනත් හිතලා බලන්න, තිරිසන් සත්තු ගැනත් හිතලා බලන්න, අන් සියලු සත්ව නිකායන්ගේ ඒ සත්‍යය ගැන හිතලා බලන්න, විඳීම් දැනෙන නිසාම ඒ කැමැත්ත, ඒ ඇලීම ඒ හිතල යෙදෙනවා. විඳීම් නොවුනනම්, කිසිම විඳීමක් නොවුනනම් ඒ ක්‍රියාවලිය වලදී, ඒ රූප පෙනීම් වලදී, සද්ද ඇහීම් වලදී ඒවට කැමැත්තක් යෙදෙන්නේ නැහැ, ඇලීමක් හිතේ යෙදෙන්නේ නැහැ,
තණ්හාවක් යෙදෙන්නේ නැහැ. දැන් තුන් කාලෙම සිහි කරමු. අතීතයටත් වළංගුයි මේ සම්බන්ධතාවය. විඳීම් ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව තියෙන්නේ. විඳීම් නොවුනනම් තණ්හාව නැහැ. වර්තමානයේ විඳීම් ප්‍රත්‍යයෙන්ුයි තණ්හාව තියෙන්නේ. විඳීම් නොවුනනම් තණ්හාව නැහැ. අනාගතෙත් විඳීම් ප්‍රත්‍යයෙන්ුයි තණ්හාව. විඳීම් නොවුනනම් තණ්හාව අහෝසි. ආධ්‍යාත්මිකවත් බාහිරවත් ඒ සත්‍යයේ ඒ නිකායන්නේ විඳීම් ප්‍රත්‍යයෙන්මයි තණ්හාව තියෙන්නේ. විඳීම් ප්‍රත්‍යය නොවුනනම් තණ්හාව අහෝසි. විඳීම් සහ තණ්හාව අතර මේ සම්බන්ධතාවය ස්ථිරවම මෙහෙම්මමයි වෙන්නේ. ස්ථිරවම මේ විදිහටයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. වෙනත් විදිහකට මේ දෙක සම්බන්ධ වෙන්නෙම නැහැ නේද? එහෙනම් මේ ලෝක තලවල විඳීම් ප්‍රත්‍යයෙන් තණ්හාව පවතිනවා කියන එක සදාතනික ධර්මතාවය. විඳීම් කියන ධර්මතාවය නිසයි තණ්හා කියන ධර්මතාවය හටගන්නේ. තණ්හා අහෝසි වෙන්න විඳීම් අහෝසි වීමකුත් සිද්ධ වෙන්න වෙනවා. එහෙම හිතමින් ඉන්න හිතට හිත යොමු කරලා කලින් වගේම හිතන්න විඳීම් සහ තණ්හා අතර යම් අවබෝධයක්, ඒ සම්බන්ධයේ යම් අවබෝධයක් ඇති වුණා නම් ඒ තමයි ධම්මටිති ඥානය. එවැනි ඥානය සහ ඒ හට ගනිමින් ක්‍රියාත්මක වෙන මේ මනස, ඒවා ස්ථිර දේවල් නෙවෙයි. ෂය වෙනවා, පිඳෙනවා, වැය වෙලා යනවා. කැමැති වෙන්න සුදුසු නැති බවක් දැනෙයි. කැමැත්ත ඉවත් කරගන්න, ඇලෙන්න සුදුසු නැහැ කියලා හිතෙයි. ඇලීම ඉවත් කරගමු. ඒ කැමැත්ත ඇලීම නිරෝධ වෙලා, මේවා නිරෝධ වෙලා යන එකම තමයි ශාන්ත ප්‍රණීත. ඒ නිසා මේ සිද්ධ වෙමින් තියෙන, මතුවෙමින් තියෙන ධම්මට්ටි ඥානය, ඒ මානස මගේ නෙවෙයි, අතහැරලා දාන්න. මගේ කියන අදහසවත් ගාව ගන්න එපා. මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි මේ. මේ ධම්මට්ටි ඥානය පවා මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. නැවතත් හිස් මුදුනයි පාදාන්තයේ අතර මේ මොහොතේ දැනෙමින් තියෙන විඳීම් වලට හිත යොමු කරා. මේ ආයතන වලින් විඳීම් ඉපදෙනවා දැනෙයි මේ දැන්. බලන්න සුව විඳීම් දැනෙනවා සමහර ආයතන වලින්. දුක්ඛ විඳීම් දැනෙනවා සමහර තැන් වලින්. විශේෂයෙන්ම කයේ දැනේ. අදුක්කම සුඛ විඳීම් තවත් බොහෝ තැන් වලින් ඇඟේ. මේ වගේමයි අනික් සත්වයින්ගෙත් කියලා සිහි කරන්න. සියලු ලෝකතල සිහි කරමු වෙනද වගේ. මහා විඳීම් පරාසයක් කරමු වෙනවද බලන්න. අධික දුක්ඛ විඳීම් සහ අධික සුඛ විඳීම්. ඒ වගේම අරූපී තලවල අදුක්කම සුඛ විඳීම්. ඔය විදිහේ විඳීම් බහුලයි. කොහෙන්ද මේ විඳීම් හටගන්නේ? කවර ප්‍රත්‍යයෙන්ද මේවා පවතින්නේ?
ඇයි මේ විඳීම් ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් සිහි කරමු. මේ මොහොතේ ඒ ආයතනවල ස්පර්ශයන්ගේ විඳීම හට ගන්න බව, ස්පර්ශය යෙදුන් නැත්නම් විඳීම හට ගන්න විදිහක් නැති බවත් සිහි වෙන්න අරින්. මේ දැන් දැනෙන අත්දැකීමක් එක්කම ගලපන්න බලන්න. හැම විඳීමක්ම දැන් දැනෙන්නේ ඒ ආයතනයේ ඇතිවෙන ස්පර්ශයෙන්. ස්පර්ශය නොවුනන ඒ ආයතනයෙන් විඳීමක් මතුවෙන්නේ නැහැ නේද? වර්තමානයේ අප්‍රමාණ ස්පර්ශ ආධ්‍යාත්මිකවත් බාහිරවත් සිදුවෙමින් විඳීම් හට ගනිමින් තියෙන හැටි සිහි කරලා මේ න්‍යාය අද උදෙත් සිද්ධ වුණාද, ඊයේත් සිද්ධ වුණාද ආපස්සට සිහි කරගෙන යන්න. මනතරම් බහුලද ඒ න්‍යාය ක්‍රියාත්මක වීම කියලා දැනෙයි. සියලු අතීත විඳීම්, ආධ්‍යාත්මික බාහිර ඔක්කොම විඳීම්, සියලු ලෝක තලවල සියලු සත්වයින්ගේ සියලු විඳීම් ස්පර්ශයකින්ම පැන නැගුණ ඒවා. ආයතනයන්ගේ ස්පර්ශය නොතිබුණා නම් විඳීම් පැන නගින්නේ නැහැ නේද? අනාගතයට සීකරමු. හවසට හෙට උදේට හොම සීකරගෙන යන්න ඉස්සරහට කොච්චර නම් විඳීම් ඇති වෙයිද? ආධ්‍යාත්මිකව සහ බාහිර වැටහෙන් අරින්න ස්පර්ශයක් ආයතනයක සිද්ධ නොවන නම් විඳීමක් මතුවෙන්නේ අනාගතයේදීව. සියලු අනාගත විඳීම් වලට හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශමයි. තුන් කාලයටම හිතන්න. අප්‍රමාණ මේ විඳීම් ස්පර්ශයකින්මයි මතුවෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යෙමයි විඳීම්. ස්පර්ශ ප්‍රත්‍ය නොවුනන විඳීම් අහෝසි. ස්පර්ශ නිරෝධ වුණොත් විඳීම් නිරෝධයි නේද? දැන් ස්පර්ශ කියන ධර්මතාවයයි විඳීම කියන ධර්මතාවයයි අතර යුගල සම්බන්ධය. ස්ථිරයිද බලන්න හිතේ. සියලු ලෝකතලවල සියලු කාලයන්හි ස්පර්ශ ප්‍රත්‍යෙමයි විඳීම. ස්පර්ශ ප්‍රත්‍ය අහෝසි වීමෙන්මයි විඳීම අහෝසි වෙන්නේ. කලින් වගේම එහෙම හිතමින් තියෙන හිත විදර්ශනා කරමු. අවදි වෙමින් තියෙන මේ ස්පර්ශ ප්‍රත්‍යෙමයි විඳීම් සිද්ධ වෙන්නේ කියන අවබෝධය, මේ ධම්මට්ටි ඥානය ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, කැමති වෙන්න ඇලෙන්න නොසුදුසුයි, නිරෝධය තමයි ඒවයේ ශාන්ත ප්‍රණීත. ඒ නිසා මේ හිතත් ඒ ඇති වෙලා ඇති අවබෝධය ඒවා තමන්ගේ නෙවෙයි කියලා හිතන්න. තමන් නෙවෙයි කියලා හිතන්න. තමන්ගේ වසඟේ තියෙන ඒවත් නෙවෙයි කියලා හිතමු. තමන් කියන අදහසක් ඒකට ගාව ගන්න සුදුසු නැති බව හිතමු.
ඒ අදහස ඉවත් කරගමු තමන් කියන අදහස. හොඳයි, ඊළඟට සිහිය යොමු කරමු. මේ දැනුත් ස්පර්ශ ඇති වෙනව නේද? හිස් මුදුනයි පාදාන්තයේ අතර. ඇහි ඇති වෙනවා, කනේ, නාසයේ, දිවේ, ඇඟේ, ඒවට හිත යොමු කරන්න. මේ දැම්මම මනසෙත් ස්පර්ශ ඇති වෙමින් මේ සිතිවිලි පහළ වෙන බවත් දැනේ. ආධ්‍යාත්මිකවත් බොහෝ ස්පර්ශ බාහිරව කොච්චර නම් ඇද්ද කියලා හිතන්න. ඇයි මෙහෙම වර්තමාන මොහොතේ මේ ස්පර්ශ මතු වෙන්නේ? මොන ප්‍රත්‍යයේ යෙදිලාද ස්පර්ශ මතුවීම, ස්පර්ශ හට ගැනීම වෙන්නේ? එතකොට වැටහෙයි ආයතන හය නිසයි. සලායතන ප්‍රත්‍යෙමයි සියලු ස්පර්ශයන්. සලායතන අහෝසි වුණා නම් ස්පර්ශ අහෝසි වෙනවා. අතීතෙත් කොච්චර නම් ස්පර්ශ මත වුණාද කියලා කලින් වගේම සිහි කරන්න. ඊයෙත් එහෙම වුණා, පෙරේදත් එහෙම වුණා, අප්‍රමාණ ස්පර්ශ හැදුණා. මෙතන විතරක් නෙමෙයි, සියලු සත්වයන්ගේ, සියලු සත්ව නිකායන්ගේ ආයතනයන් හේතු වෙලා. එහෙනම් සලායතන ප්‍රත්‍යෙමයි ස්පර්ශ. අනාගතයටත් සිහි යොමු කරලා කලින් වගේම හිතන්න. හෙට අනිද්ද, ඉන් අනිද්ද මේවා සිද්ධ වෙයිද? ස්පර්ශ හටගනීද? කොහේ හටගනීද ඒවා? අනාගතත් කිසිම ස්පර්ශයක් ආයතනයක මිසක් වෙන විදිහකට හටගන්නේ නැහැ නේද කියලා වැටහේ. අන්න එතකොට ඒ ධර්මතාවයේ සුවිශාල බව තේරුම් ගමු. අතීතත් අනාගතත් වර්තමාන සියලු ස්පර්ශයන් සලායතන ප්‍රත්‍යයෙන් තමයි වෙන්නේ. ආයතනයකින්මයි හැම ස්පර්ශයක්ම හටගන්නේ. ආයතන නිරෝධ වුණොත් ස්පර්ශ නිරෝධ වෙනවා. නොහට ගන්න ස්වභාවයට යනවා. ඒ ගමන්ම එහෙම කල්පනා කරමින් ඉන්න හිතට සිහි යොමු කරලා හෘද වස්තු ඇසුරේ මේ දැන් ආයතන වලින්මයි ස්පර්ශ හටගන්නේ කියන අවබෝධය මතුවෙමින් තියෙනකොට හිතන්න මේ මනස, මේ සිතිවිලි, මේ ධම්මටිති ඥානය ෂය වෙනවා, වැය වෙනවා. ඒ හින්දා කැමති වෙන්න නම් සුදුසු නැහැ. ඇලෙන්නත් සුදුසු නැහැ. එවැනි හැඟීම් ඉවත් වේවා කියලා හිතලා ඒවා නිරෝධ වීම පිණිස හිතන්න මේවා මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. මේ ඇති වෙන ඥානයන්, මේ මනසවල් මේවා මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. එහෙම හිතපුවාම ඇති වෙන මේවායේ නිරෝධය තමයි ප්‍රණීත, ශාන්ත. නැවතත් මේ මොහොතේ ක්‍රියාත්මකව තියෙන ආයතනයන්ට හිත යොමු කරමු. ඇඩවල් කරොත් ඇහේ ක්‍රියාත්මක වීම, ඇහේ ස්පර්ශ. සද්ද මේ වෙලාවේ ඇහෙනකොට කනේ ස්පර්ශ.
ඔය විදිහට ඒ අත්දැකීමට මේ යොමු කරලා බලන්න. සලායතනයි මේ ක්‍රියාත්මක වෙන්නේ ආධ්‍යාත්මික. මේ දැන් මේ හිස් මුදුනයි පාදාන්තය අතර සලායතන ක්‍රියාත්මකයි. එකයි මේ සද්ද ඇහෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ, ඇතිවිලි හිතෙන්නේ. ඇයි කියලා හිතන්න. ඇයි මේවා මෙහෙම ක්‍රියාත්මක? මොනව උදව් වෙන්ද? මොනව ප්‍රත්‍ය කරගෙනද මේ සලායතන ක්‍රියාත්මක වෙන්නේ? කොට වැටෙයි අර විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තමයි මේවා හටගන්නේ. සද්දයක් ඇහෙන්න අරින්න, සද්දය ඇහෙනකොට තේරුම් ගන්න, මේ සද්ද ඇසීම විදිහට නාම රූප ක්‍රියාකාරීත්වයකුයි සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ සවිඥානික වීමක් හරහා, විඥාන පහළ වීමක් හරහා. ඇඟෙන් පහස දැනෙන්න අරින්න කොහෙන් හරි යම් තැනකින් පහස දැනෙනකොට තේරුම් ගන්න බලන්න. පහස දැනෙනවා කියලා මේ සිද්ධ වෙන්නේ නාම රූප ක්‍රියාකාරීත්වය. ඒක වෙන්නේ ඒ ඇඟේ කාය විඥාන පහළ වීමෙන්. ඒක දැනෙයි හොඳට. කාය විඥාන පහළ වීමෙන් නාම රූප ක්‍රියාත්මක වෙලා කාය ආයතනේ හට ගන්නවා. ඊළඟට හෘද රූපයට සිහිය යොමු කරත් වැටෙහි මනස සවිඥානක වෙලා නාම රූප ක්‍රියාත්මක වෙමින් තමයි මේ මන ආයතනය සක්‍රිය වෙන්නේ. එනං සීවෙන් අරින්න ආධ්‍යාත්මිකව මේ දැන් සිද්ධ වෙන්නේ සවිඥානක වීමක් නිසා නාම රූප ක්‍රියාත්මක වෙලා ආයතන පහළ වීමක්. දැන් ඒක සාක්ෂියට තියාගෙන මේ වෙලාවේ අනිකුත් මිනිස්සු ඒ තැන්වල සිහි කරලා බලන්න සලායතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ විදිහටම නේද? සවිඥානික වීමකින් නාම රූප ක්‍රියාත්මක වෙලා සලායතන හට ගන්නවා ඒ තැන්වල. ඒ වගේ තැන්වලට මිනිස්සු කියලා අපි කියනවා. තිරිසන්නු කියලා අපි කියන තැන්වලත් සිහි කරලා බලන්න මේ වෙලාවේ සවිඥානික වීම සිදුවෙමින් නාම රූප ක්‍රියාත්මක වෙමින් සලායතන සක්‍රිය වෙයි තියෙන්නේ. එහෙම තියෙනකොටයි තිරිසන්නු කියලා අපි ව්‍යවහාර කරේ. ඔය විදිහටම දකින්න ප්‍රේත, අසුර, නිරිසත්ව කියන ව්‍යවහාරයන්, දිව්‍ය බ්‍රහ්ම කියන ව්‍යවහාරයන් සිද්ධ කරන හැම තැන්වලම මේ මොහොතේ සලායතනයි වැඩ කරන්නේ. එහෙම වෙන්නේ සවිඥානික වීම සිදු වෙලා නාම රූප ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රත්‍යයෙන් තමයි ඒ ආයතන වැඩ කරන්නේ. ඊයේ වුණත් මෙහෙමයි. හිතන ආපස්සට පෙරේද කොච්චර ඇතර හිතුව සවිඥානික වීම ප්‍රත්‍ය කරගෙන නාම රූප හට ගනිමින් ඒ විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසාම ආයතන හට ගනිමින් අතීතේ වුණත් ඔහොමමයි. අනාගතයට සියයමු කරමු. අද හවසටත් ඕකම වෙයි, හෙටත් ඕකම වෙයි. ආධ්‍යාත්මික විතරක් මේ බාහිරව ඒ න්‍යාය ක්‍රියාත්මකයි අනාගතේ. එහෙනම් සිහි කරමු.
නාම රූප ප්‍රත්‍යෙමයි සලආයතන. ඒ වගේම විඥාන ප්‍රත්‍යෙමයි නාම රූප. ආධ්‍යාත්මික වෙන්නෙත් එහෙමයි, බාහිරව සිද්ධ වෙන්නෙත් එහෙමයි. ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන්හි තුන් කාලෙම සිද්ධ වුනෙත් මේකයි. සිද්ධ වෙන්නෙත් මේකයි. එහෙනම් මේ ධර්මතා යුගල දෙකම ගැන සිහි කරන්න. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගැනීම, නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන හට ගැනීම ඔය න්‍යායටමයි සිද්ධ වෙන්නේ. ඔය ක්‍රමයටමයි සිද්ධ වෙන්නේ හැමදාමත් හැමතැනම. සදාතනික ධර්මතාවය. ඒකින්ද මේක ලෝක ධර්මතාවය, ලෝක ස්වභාවය. හොඳයි, දැන් හිතමු ඒ ලෝක ධර්ම නියාමය, නියාම දෙකම සිහි කරන්න. මේ ලෝක ධර්ම නියාම දෙකම ගැන පළවෙමින් තියෙන මේ යම් අවබෝධයක් තියෙනවද හිතේ දැන්, ඒක අරමුණු කරන්න. මෙන්න මේ ඇතිවෙමින් තියෙන අවබෝධයක් අස්ථිරයි. ඒකත් නාම රූප ක්‍රියාවලියක්මයි. ඉවශය වෙනවා, වැය වෙනවා. මොනවට කැමති වෙන්නද, මොනවට ඇලෙන්නද මේවට කියලා හිතන්න. මේවා මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මයකුත් නෙවෙයි. තමන් කියන හැඟීම ඒවට නිස්කෘත කරන්න හොඳ නැහැ නේද, ගාව ගන්න හොඳ නැහැ නේද කියලා හිතමින් හිතේ ඇතිවෙමින් තියෙන යම් අවබෝධයක් තියෙනවද ඒ සඳහා උපේක්ෂාව ඇති කරගම්. එවැනි සිතුවිලි ක්‍රියාකාරීන්ගේ පවා නිරෝධය තමයි ශාන්ත. ඒවයි පැවැත්මට වැඩිය නිරෝධය තමයි ප්‍රණීත. නිරෝධය ශාන්තයි, නිරෝධය ප්‍රණීතයි. ඊළඟට ඇවත පොඩි විවේකයක් ගන්නවා කියලා හිතලා හැමිහිට ඇස්සාරමු.